ඔබට සතුරුවෙන්ඩ පුළුවන් අද පාසල වෙනුවෙන් වැඩකොටස් රාශියක් සිදුවෙන මොහොතක මම අතිශයින්ම සතුටු වෙනවා මේ ගෝණදෙනිය ප්‍රදේශයට පැමිණෙන්නට ලැබීම ගැන. මට කිසිදාක අමතක කරන්නට බැහැ මේ ප්‍රදේශයේ ජනතාවත් මේ දිස්ත්‍රික්කයේ ජනතාවත් මගෙත් දිලිප් වෙදාරච්චි මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පිට පිටම පස් වතාවක් 2000 2001 2004 2010 2015 පස් වතාවක් අපිව මන්ත්‍රීවරුන් බවට පත් කරා. ඒ පස් වතාවෙන් දෙවතාවක්ම අපිට පුළුවන්කම ලැබුණා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්න 2000 2001. ඉතින් මම කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු වලට මුල් වෙන මොහොතේ මම ඔබට පොරොන්දුවක් දුන්නා කිසිදාක ඔබව අමතක කරන්නේ නැහැ කියලා. අද දවසේ අපි වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයට, ගෝණදෙනිය මහා විද්‍යාලයට, මැදගංගොඩ විද්‍යාලයට, වරාපිටිය විද්‍යාලයට, හෙට දිනෙත් තවත් පාසල් 4කට මේ මුල්කිරිගල මැතිවරණ බල ප්‍රදේශයේ කූඩගොඩ, හිඟුරුමුලන, අඹගහේන, මැදමුලන රාජපක්ෂ විද්‍යාලය මම බස් එකක් දුන්න පාසලක් අපි සුහුරු පන්ති කාමර ලබා දෙනවා. ඇයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ? අපේ රට බංකොලොත් වෙලා තිබෙන අවස්ථාවක දශක ගණනාවක් අපේ රටේ තිබුණු අඩුපාඩුකම් නිවැරදි කරගෙනයි අපි බංකොලොත් භාවයෙන් ගොඩ එන්නට ඕන. දැන් අපේ ඉන්න වටිනාම සම්පත තමයි දරු සම්පත. මේ දරු සම්පතට නිවැරදි අධ්‍යාපනයක් ලබා දෙන්නට ඕන. අද අපේ රටේ තිබෙන්නේ කවුරු තමනාපෙන්න එපා මෙහෙම කිව්වට කටපාඩම් ගිරාපෝතක යල් පැන ගිය ජාත්‍යන්තරයට ඔබින්නේ නැති අධ්‍යාපන ක්‍රමයක්. හැබැයි මම මේකෙන් බැහැර කරන ඔය ඉංජිනේරු ශාස්ත්‍රය, වෛද්‍ය ශාස්ත්‍රය, තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය, පරිගණක විද්‍යා ශාස්ත්‍රය ඔය ශාස්ත්‍රයන් කිහිපයක් හැරුණකොට සමස්ත අධ්‍යාපනයේ ලොකු වෙනසක් ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරන්නට ඕන. වැරදි ක්‍රමය නිසා පරම්පරා ගණනාවක් අද අනාථ වෙලා තියෙනවා. උපාධි ධාරීන් අද ඉන්නවා රස්සා නැතුව 50,000. හොඳට ඉගෙන ගත්තයින් පස්සේ අපි උපාධි ධාරියාව යවන්න ඕන රැකියා හිඟමනේ නෙවෙයි. උපාධි ධාරීන්ට වගේම හොඳ අධ්‍යාපනයක් ලැබුව මේ රටේ දූදරුවන්ට තමන්ගේ සුදුසුකම නිසාම රැකියා ලැබෙන යුගයක් අපි නිර්මාණය කරන්නට ඕන. ගෝණදෙනිය වගේ බල ප්‍රදේශ දුෂ්කර බල ප්‍රදේශ. මේ ගෝණදෙනිය කලාපෙට අයිති වෙනවා නැගෙනහිර දෙබොක්කාව, බටහිර දෙබොක්කාව, තෙලඹුයාය, වෑකඳවල උතුර, වෑකඳවල දකුණ, අබකොළොවැව උතුර, අබකොළොවැව දකුණ, ගෝණදෙනිය ඉහළ පහළ මේ යනාදී ප්‍රදේශ. මම මේ කතා කරන්නේ වීරකැටිය බල ප්‍රදේශය ගැන විතරයි. මොකද අත්තනයාලේ කට්ටිය බය වෙන්න එපා, ඕගොල්ලෝගේ නම නොකියුවට ඕගොල්ලෝ අඟුණුකොළ පැලැස්ස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ. මේ හැම ගමකම මම නිරතුරුවම ගිහිල්ලා තිබෙනවා. හැම යායකම ගිහිල්ලා තියෙනවා. හැම ගම්මානයකටම ගිහිල්ලා තියෙනවා.
මේ ජනතාවගේ දුක අපි හොඳින් අඳුරනවා. ඔබගේ අඩුපාඩු වලට, ඔබගේ දුකට, කඳුලට, වේදනාවට ප්‍රධානතම විසඳුම වන්නේ හොඳ ශක්තිමත් උගත් දරු පරපුර, ඔබේම දරු පරපුර නිර්මාණය කිරීම. ඒ නිසා තමයි අධ්‍යාපනයට අපි මුල් තැන ලබා දෙන්නේ. දැන් මේ ලබා දෙන 210 වෙනි සුහුරු පන්ති කාමර උපකරණ කට්ටලත් සමග 132,338ක් අපි මේ රටේ පාසල් 210ක් වෙනුවෙන් කම්පියුටර්, ස්මාර්ට් බෝඩ්ස්, ප්‍රින්ටර්ස් ලබා දෙන්නට කටයුතු කරලා තිබෙනවා. දැන් අපේ අනිල් නානයක්කාර විදුහපතිතුමා අඩුපාඩුකම් වට්ටෝරුවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ප්‍රධාන ශාලාවේ වහල දිරාපත් වෙලාලු, මාධ්‍ය ඒකකයට උපකරණ නැහැලු, කැඩටින් වලට අවශ්‍ය උපකරණ නැහැලු, ක්‍රීඩාංගණයේ අනාරක්ෂිත පැතිබැම්මක් තිබෙනවලු, නර්තන කණ්ඩායම සඳහා ඇනුම් හා ආභරණ ඇනුම් කට්ටල නැහැලු. අත වශයෙන්ම මම ලබා දෙන රුපියල් 100,000 විදුහල්පතිතුමාට කැමති නම් ගුරු දෙගුරු සංගමයක් ඇඳවලා, කැමති නම් පුස්තකාලයට ඉංග්‍රීසි පොතපත ලබා ගන්න පුළුවන්, ඒක මගේ ඉල්ලීම. ඊට වැඩිය ප්‍රමුඛස්ථානයක් ලබා දෙනවා නම් මේ නර්තන ඇනුම් කට්ටල ලබා ගන්න, ඒකත් කරන්න පුළුවන්. හැබැයි මම ප්‍රමුඛස්ථානය ලබා දීලා කිව්වේ නරක දෙයක් නෙවෙයි, වැරදි දෙයක් නෙවෙයි. ඔබට තීන්දුව ගන්න පුළුවන්. අඩුපාඩුකම් විශාල වශයෙන් තිබෙන. අන්තර්ජාල පහසුකමුත් නැහැලු නේ. එහෙනම් කොහොමද ITU ගණන්නේ? අපි මේක සටහන් කරලා පෞද්ගලික ආයතනයක් සම්බන්ධ කරගෙන අන්තර්ජාල පහසුකමුත් ලබා දෙන්න. හරි. පාසලට. උපදේශන ඒකකයේ පුටු අඩුපාඩුකම් මේ යනාදී වශයෙන් අඩුපාඩුකම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ ඇත්තට මේ සක්වල වැඩසටහනේ වැඩගත්කම අඩුපාඩුකම් වලින් කිහිපයකට හෝ විසඳුම් ලැබීම පමණක් නොවේ. දැන් මේ පාසලේ දූ දරුවන්ට ස්මාර්ට් බෝඩ් එකක් නැහැ. නැහැ නේද? නැහැ. පරිගණකක් තිබෙන්නේ දෙකයි. දරුවෝ 500කට වැඩි ප්‍රමාණයකට 113 පාසලක්. දරුවෝ 500ටම පරිගණක දෙකයි. අන්තර්ජාල පහසුකමුත් නැහැ. මහලුකට රටේ ලොක්කනම් කියාගෙන යනවා ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනගනවලු. ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනගනවට මේ මැදමුලන වලව්වට ළඟින්ම තියෙන ගෝනදෙනිය විද්‍යාලයේ ඉන්ටර්නෙට් පහසුකම් නැහැ. මද මං හිතන්නේ නෙළුම් කුළුණු හදන්න ඉස්සෙල්ලා කරන්න තිබ්බේ ඉන්ටර්නෙට් පහසුකම් මේ පාසලට ලබා දෙලේ. ඒකයි කරන්න තිබ්බේ. ඒ කෙසේ වෙතත් මං පැහැදිලි පොරොන්දුවක් දෙනවා, මේ වසර අවසානය වන්නට පෙර අපේ රටේ පාසල් 10,096ක් තියෙන රජයේ පාසල්. මේ හැම පාසලක්ම සුහුරු පාසලක් බවට පත් කිරීමේ ගමන අපි ක්‍රියාත්මක කරනවා පමණක් නොවෙයි, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්තයක් හැටියට මුළු පාසල් ගණන 363යි. පාසල් 363ම ස්මාර්ට් ස්කූල්ස් සුහුරු පාසල් බවට පත් කරනවා. ගෝනදෙනිය මහවිද්‍යාලය සුහුරු පාසලක් බවට පත් කරන්නට මමම පැමිණෙනවායි කියන එකත් මම ඔබ සියලු දෙනාටම මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා. මුල්කිරි ගලාසනේ ඔබ සියලු දෙනාගෙන් කිසිම කෙනෙක් බය වෙන්න එපා. මම ඔබගේ වගකීම බාර අරන් තියෙනවා. ඉතින් මෙහෙමයි, මට ඉතින් කරන්න දෙයක් නැහැ. එක එක්කෙනා බියර් පර්මිට් එකට වයින් ස්ටෝස් වලට වෙන වෙන නන්දාගෙන වරදාන වලට, වරප්‍රසාද වලට, ආර්ථික ප්‍රතිලාභ වලට විවිධ අය විවිධ තීන්දුව తీරන ගනි. ඇත්තටම මේ පත් වෙන්නට ඉස්සෙල්ලා ඔහොම සුද්ධ වෙන එකත් හොඳයි.
මොකද ජරාජීර්ණ වුණු පුද්ගලයෝ තියාගෙන හරියන්නේත් නැහැ. එකක් මතක තියාගන්න, අපේ රජයක් තුල රජයේ සමාජිකයෝ සුරසප විනීම නෙවෙයි දුෂ්කර ක්‍රියා කළ රටට සේවයක් කිරීම තමයි ඒ අයගේ වගකීම. දැන් අද දවසේ මම උදේ 4:00 නැගිට්ටේ මේ වැඩ කටයුතු කරන්න. ඉතින් ජනතාව වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කිරීමේ ඒ ආදර්ශය මම දෙනවා. මම නිද්‍රාශීලී විඳගෙන අනිත් අයට නැගිටලා ඉන්න කියන්නේ නැහැ. හැබැයි බය වෙන්න එපා, අපේ රජයක් තුල අපේ කණ්ඩායම බය වෙන්න එපා, මගේ වේගයට තමයි වැඩ කරන්නේ. ඒ නිසා ශීඝ්‍ර සංවර්ධනයකට රට ලක් කරනවා, මුල් කිරිගල ලක් කරනවා, ගෝණදෙනිය කලාපය ලක් කරනවා. සමස්ත පාසල් 363ම රජයේ පාසල් 363 ස්මාර්ට් ස්කූල්ස් බවට පත් කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ඔබට කියන්න කැමතියි. දැන් බලන්න සිංහල අංශේ පළාත් ශේෂ්ත්‍රයේ දස්කම් විස්කම් ලබලා තිබෙනවා මේ පාසලේ දූ දරුවන්. මදර් ශ්‍රී ලංකා තරඟෙන් රන් පදක්කම. ඒ වගේම තවත් තරඟාවලි ගණනාවකින් හොඳ දක්ෂකම් පෙන්නපු දූ දරුවන් රැසක් මේ පාසලේ සිටිනවා. අපි ඔබට අනිවාර්යෙන්ම ලබා දිය යුතු උසස් ගුණාත්මක භාවයෙන් ඉහළ අධ්‍යාපනය ලබා දෙන්න. ඉංග්‍රීසි කේන්ද්‍රීය අධ්‍යාපනයට අපි මුල් තැන දෙනවා. සයන්ස්, ටෙක්නොලොජි, ඉංග්‍රීසි, ඉංජිනේරින්, මැත්ස්, මෙඩිසින්, ලෝ, environmental sciences, management sciences, information technology, computer science. මේ හැම ශේෂ්ත්‍රයකටම අපි ප්‍රමුඛ ස්ථානය ලබා දෙනවා. හැම පාසලකින්ම බිහිවන දරුවට ඕනම සම්මුඛ පරීක්ෂණයකට ගිහිල්ලා උසස් මට්ටමේ දස්කම් විස්කම් පානට පුළුවන් ඉහළ සාක්ෂරතාවයක් තිබෙන දූ දරුවන් බවට අපි පත් කරනවා. දැන් ගුරු බහුතුනුත් විදුහල්පතිතුමත් දෙමව්පියොත් මේ අවස්ථාවේ ඉන්න මොහොතක මං අහන්නම් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. පුළුවන් නම් මට උත්තරයක් දෙන්නකෝ බලන්න. ලෝක ප්‍රකට බැංකුවක් තමයි ඩොයිචර් බැංකුව. එහෙම නැත්නම් හොංකොං ඇන් ෂැන්හයි බැංක්. ඒවට කියන්නේ බහුජාතික බැංකු. NDB National Development Bank, DFCC සම්පත් සෙලාන් HNB. අපි උදාහරණයකට කියමු, ඒ බැංකු වලින් කැඳවනවා යම් කිසි ඉහළ තනතුරු වලට, ඇබෑරුතු වලට ඉල්ලුම් පත්‍ර කැඳවනවා. මට කියන්න බලන්න, ගෝණදෙනිය මහවිද්‍යාලයෙන් හොඳට ඉගෙනම ලබලා කලා ශේෂ්ත්‍රයේ විශ්වවිද්‍යාලයෙන් විශිෂ්ට සම්මාන ලබලා උපාධිය ලබා ගන්න දරුවටද කොළඹ අගනුවර ඕවර්සී ස්කූල්, ඉන්ටර්නැෂනල් ස්කූල්, එහෙම නැත්නම් එලිසබෙත් මොයර් ස්කූල්, ඔක්කොම ඉන්ටර්නැෂනල් ස්කූල්ස්, ඒවයින් ඉංග්‍රීසි භාෂා දැනුම, ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය ලබාගෙන හොඳින් සමත් වෙලා රෝයල් ඉන්ස්ටිටියුට් එකෙන් ෆොරින් ඩිග්‍රී එකක්, විදේශීය උපාධියක් ලබන, ඉංග්‍රීසි භාෂා චතුර ලෙස කතා කරන්න පුළුවන් දරුවටද අර බැංකුවේ ඇබෑරුතුව පිරවීමේ වැඩි ප්‍රවණතාවය තියෙන්නේ කාටද? අවංකව හිතලා බලන්න. මේ හැම දෙමව්පියෙක්ම හදවතට තට්ටු කරලා බලන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. අනිවාර්යෙන්ම වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් එකෙන් ඉගෙනුම ලැබපු ප්‍රයිවට් ස්කෝලෙට ගිය, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකට ගිය, ඉන්ටර්නැෂනල් යුනිවර්සිටිස් වලට ගිහිල්ලා ඉංග්‍රීසි එකෙන් ඩිග්‍රී එකක් ගත්ත දරුවා දේශීය අධ්‍යාපනයේ ආර්ට්ස් ඩිග්‍රී එකක් ගත්ත දරුවෝ නෙමෙයි. දැන් අන්න 50,000ක් ඉන්නවා රස්සා නැතුව. 50,000ක් දරුවෝ ඉන්නවා විරකියා පොලිමේ. ඉතින් ඇත්ත වශයෙන්ම අපි මේ දරු පරපුරට සාධාරණත්වයක් ඉෂ්ට කරන්නට ඕන.
ඒ නිසා මම සමහරු තුළ ජනප්‍රිය නොවුනත් මම ඇත්ත කතා කරනවා. දැන් මටත් පුළුවන් ඉතින් මුල්කිරිගලට ඇවිල්ලා බහුතරයක් සිංහල බෞද්ධ අතිමහත් බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව ඉන්න ප්‍රදේශයේ මටත් කියන්න පුළුවන් සිංහල පමණයි කියලා. මටත් එහෙම කියන්න පුළුවන්. එහෙම කියලා නිකන් මේ කෙටි කාලීන බොළඳ ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. දැන් තවත් කට්ටියක් ඉන්නවා තවත් ප්‍රදේශයක ගිහිල්ලා කියනවා සිංහල පමණයි නෙමෙයි දමින පමණයි කියලා. දැන් මොනවද ඒගොල්ලෝ කරන්නේ? ඔය ඔක්කොම කරන්නේ මන්ත්‍රීකමක් ගන්නනේ. අනිත් අය කරන්නේ ඇමතිකම් ගන්න, රාජ්‍ය ඇමතිකම් ගන්න, අගමැතිකම් ගන්න, ජනාධිපතිකම් ගන්න, අමුතුම දේශ ප්‍රේමීත්වයක් නිර්මාණය කරනවා. මං අහන්නේ දරුවන්ට හොඳ ගුණාත්මක භාවයෙන් ඉහළ ජාත්‍යන්තර තලයේ උසස් අධ්‍යාපනයක් ලබා දෙන එක නේද දේශ ප්‍රේමීත්වය කියන්නේ? මොකද්ද දේශ ප්‍රේමීත්වය කියන්නේ? මොකද්ද දේශාභිමානය කියන්නේ? හැමදාමත්ම Tamanට තියෙන කුමුරුවක් කර දෙකෙන් එකම අස්වැන්න ගන්නට පරණ ක්‍රමයටම වැඩ කරන එකද? නවීන තාක්ෂණය තුලින් ඒ කුමුරු ප්‍රමාණයෙන්ම ගුණාත්මක භාවයෙන් ඉහළ වැඩි අස්වැන්නක් ලබාගෙන රටේ අවශ්‍යතාවයටත් වෙන් කරලා ලෝකයාට බත සපයන අපනයන කෘෂිකර්මාන්තයක් නිර්මාණය කරන එක නේද දේශ ප්‍රේමිත්වය කියන්නේ? ඒක තමයි මගේ දේශ ප්‍රේමිත්වය. මගේ දේශ ප්‍රේමිත්වය අපනයන ප්‍රවර්ධනය කිරීම, රැකී රක්ෂා බිහි කිරීම, රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂා කිරීම ජනතාවගේ සුබසාධනයක් ශක්තිමත් කරලා. හොඳට මතක තියාගන්න, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, ආදායම් මාර්ගය, කර්මාන්ත ශේෂ්ත්‍රය, ව්‍යවසායකත්වය, මේ හැම දෙයක්ම ඍජුව ජාතික ආරක්ෂාවට බලපානවා. නමුත් නායකයෝ ලේසියට කියන්නේ ජාතික ආරක්ෂාව කියන්නේ මිලිටරි සිකියුරිටි ආරක්ෂාව විතරයි කියලා. නෑ, ජාතික ආරක්ෂාව කියන මාතෘකාවෙන් ඔබට කිය දෙයක්. අන්න ඒ නිසා තමයි අපි අද මේ සක්වල වැඩසටහන ගම්නියම් ගම් සිසාරා ක්‍රියාත්මක කරන්නේ. දැන් ඊයේ දවසේ හිටියේ මීගමුවේ සක්වල වැඩසටහනේ පෙරේද ගම්පහ. ගම්පහට එන්න ඉස්සෙල්ලා මම හිටියේ සේරුවිල වෙරුගල්වල, ඉච්චලම්පත්තු, පදවිය, ගෝමරං කඩවල, මොරවැව. පුදුම දක්ෂ දරුවෝ ඉන්නේ. ගෝණදෙනියේ දරුවෝ වගේම තමයි, හම්බන්තොට දරුවෝ වගේම තමයි. මෙරටේ 41 ලක්ෂයක් දරුවෝ අති දක්ෂයි. මට පදවියෙන් හම්බුණා දැරියක්, ලංකාවෙන්ම රෝබෝ තාක්ෂණයෙන් ඉහළම තැනකට ආපු. මං ඒ දැරියට විශේෂ උදව්වක් කරා රෝබෝ තාක්ෂණය ප්‍රවර්ධනය කරන්න. මට තවත් දරුවෙක් හම්බුණා දීවර ගම්මානයකින් නාත්තණ්ඩියේ තෝඩුවාව කියන ගමෙන්. ඒ දරුවත් රෝබෝ තාක්ෂණයට දක්ෂයි. හැබැයි සම්පත් නැහැ, සහයෝගයක් නැහැ, කිසිම උත්තේජකයක් නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම මම මේ අවස්ථාවේ කියන්න කැමති, අපි මේ අධ්‍යාපනයේ මේ සාධනීය වෙනස අපි කරනවා. 1,2338ක් වටිනා උපකරණ පාසල් 210කට ලබා දෙලා තිබෙනවා. මේ 210 වෙනි පාසල මම මේකෙන් පස්සේ යන්නේ මැදගම්ගොඩ පාසලට. මැදගම්ගොඩෙන් යනවා වරාපිටිය පාසලට. මේ ඔක්කොම යන්නේ ඡන්ද මල්ලට ඡන්ද එකතු කරගන්න නෙවෙයි, දූ දරුවන්ට සුහුරු අධ්‍යාපනයක් උදා කර දීලා විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන ශක්තිමත් කරන්නට. බස් රථ දීලා තියෙන 87ක් නිදහස් අධ්‍යාපනයට 1,4242ක් වියදම් කරලා, රෝහල් 60කට 1,1832ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කළා තිබෙනවා. මෙතන මම වාඩි වෙලා ඉන්නකොට
මොරයාය රෝහලට ගිලන් රථයක් ඉල්ලුම් කළා මට ලිපියක් ලබා දුන්නා. මං හිතුවා ඒකට කියන්නේ වෑකඳවල රෝහල කියලා. ආ මොරයාය. ආ රෝහල් දෙකක් තියෙනවා. ආයුර්වේද රෝහල්. හරියට හරියට. වෑකඳවලත් රෝහලක් තියෙනවනේ. වෑකඳවල රෝහලකුත් තියෙනවා මොරයායෙත් තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඒ අවශ්‍ය ගිලන් රථයක් අපි අනාගතයේදී ලබා දෙන්නට කටයුතු කරනවා. මොරයාය රෝහලේ ඒ වෛද්‍ය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය අපි විශ්වාස කරනවා මානව අයිතියක් මූලික අයිතියක් හැටියට. ඒ නිසා මම අඩුම ගානේ ජපානෙන් සෙකන්ඩ් හෑන්ඩ් එකක් තමයි මට ගෙනලා දෙන්න පුළුවන්. සෙකන්ඩ් හෑන්ඩ් කියන්නේ ඉතින් මෙහි හොඳ මාදිලියේ ඇම්බියුලන්ස් එකක් මට මතකයි පහුගිය කාලේ මම තලාව රෝහලට දුන්නා පිට රටින් ඇම්බියුලන්ස් එකක් ගෙනල්ලා මොරයාය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සහ මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඒ යුතුයකමත් ඉෂ්ට කරනවා කියලා මම මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. නම් මේඩිය දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. අද පාසලට සම්පත් රාශියක් ලැබුණා. 11,77,000ක computers, printers, smart boards, අපේ සහන් මැතිතුමා dictionaries වලට අනුග්‍රහය දුන්නා. ඒ වගේම ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරනවා පාසල් සංවර්ධන අරමුදලට. තව ගිලන් වෙච්ච රෝගියෙකුට රෝද පුටුවක් ලැබෙනවා. හැබැයි ඉතින් මෙහෙම බෙදාගෙන යනකොට මේ බෙදණේවටත් මට බනිනවා. බෙදන එක හොඳ නැහැල්ලෝ. කවුද බෙදන එක හොඳ නැහැ කියන්නේ? හොඳට මතක තියාගන්න. බෙදන එක හොඳ නැහැ කියන්නේ තමන්ගේ දුව දරුවන්ව පෞද්ගලික පාසල් වලට මුදල් ගෙවලා යවලා ජාත්‍යන්තර පාසල් වලින් ඩිග්‍රි ගත්තු දරුවන්ගේ දෙමව්පියෝ තමයි කියන්නේ බෙදන එක හොඳ නැහැ කියලා. ඒගොල්ලන්ට ඊර්ෂියාවක් තියෙනවා. ගෝණදෙනිය වගේ දුෂ්කර ප්‍රදේශයක මේ පාසලේ දූ දරුවන්ට කම්පියුටර් ලබා දුන්නොත්, ස්මාර්ට් බෝඩ්ස් ලබා දුන්නොත් බැරි වෙලාවත් මේ දරුවනොත් ආවොත් ඒගොල්ලොන්ගේ දරුවන්ගේ මට්ටමට අන්න එහෙම ඊර්ෂ්‍යාවක් කුහකකමක් තියෙනවා. ඒකනේ මට බඩින්නේ බෙදනෝ වැඩි කියලා. දැන් මම මොරයාය රෝහලට ගිලන් රථයක් දෙන්න යනකොට ඒකත් වැරදිද නැද්ද? ඒක වැරදිද? වශයෙන්ම නැහැ. ඒ යුතුකම් අපි ඉෂ්ට කරන්නට ඕන. ඒක මහජන ඉල්ලුම, මහජන අවශ්‍යතාවය, ජනතා බලාපොරොත්තු. ඒ නිසා හොඳට මතක තියාගන්න, මට බෙදන්න එපයි කියලා බනිනවා, මට බස්මෑන් කියලා බනිනවා. මේ පහුගිය දවසක ලැජ්ජ නැතුව සාකච්ඡාවකට ඇවිල්ලා කියනවා, ආ මොකද්ද සජිත් කරන්නේ? තියෙන කෙනාගෙන් අරගෙන නැති කෙනාට දෙනවා. මොකද ඒකේ වරද? අපි කරන්න ඕනේ ඒක නේද? අපේ මුතු කුමාර මන්ත්‍රීතුමාත් හොඳට දන්නවා මේ විප්ලවවාදී ඉතිහාසයක් තියෙන මිනිස්සේ. දැන් ඔය විප්ලවකාරී කට්ටිය කියන්නේ නිර්ධන පන්ති රජ කරවීම නේද? නැති අයගෙන් දෙන එක නේද? ඉන්දියන් එක කරනකොට බනිනවා. ඒක කරන්න නැතුව තමන්ගේ සාක්කුවට දාගත්තොත් අන්න එතකොට බනින්නේ. මම එකක් ඔබට කියන්න කැමතියි. අපි අනිවාර්යයෙන්ම මේ සේවාව ඉෂ්ට කරනවා. ඒ වගේම මම ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි, මේ හැම දෙනත් එක්කම අත්වල් බැඳගෙන වැඩ කරන්න. හැම දෙනත් එක්කම වැඩ කරලා නැගෙනහිර බටහිර දෙබොක්කාවේ එහා කුණේ ඉඳලා මෙහා කුණ දක්වා අස්සක් මුල්ලක් නැර ගිහිල්ලා හැම ගමකම හැම කුඩා ගම්මානයකම හැම වසමකම අඩුපාඩුකම් ටික හදාගන්න. මම ඔබට බුරු කියන්නේ නැහැ. ඔක්කොම අවශ්‍යතාවයන් එකපාරටම ඉස්ස සිද්ධ වෙනවයි කියලා. හැබැයි මම ඔබට පොරොන්දු වෙනවා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ග්‍රාමෝදය සංවර්ධන සංකල්පය, ගම් හදා නගර හදා රට හදන සංකල්පය දිනවකවානු සහිතව කාලවකවානු සහිතව කාලසටහන් සහිතව
මේ රටේ ග්‍රාම නිලධාරී වසම් 14,021ම කුඩා ගම්නියම් ගම් 51,000ම පළාත් 9ම දිස්ත්‍රික්ක 25ම ප්‍රාලේ උපප්‍රාලේ 341ම ක්‍රියාත්මක කිරීමේ වගකීම මමත් මගේ කණ්ඩායමත් දෙගොල්ලොම බාර ගන්නවයි කියන එක ප්‍රකාශ කරමින් කිසි දෙයකට ඔබ බය වෙන්න එපා. බිම් මට්ටමේ සිට වීදි මට්ටමේ සිට මාවත් මට්ටමේ සිට නිවෙස් මට්ටමේ සිට පවුල් මට්ටමේ සිට පුද්ගලික මට්ටමේ සිට ඔබ සියලු දෙනාගේම වර්තමානයත් අනාගතයත් පක්ෂ ජාති ආගම් කුල මල පන්ති ගෝත්‍ර බේදයකින් තොරව අපි බාර ගන්නවයි කියන එක ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ජයග්‍රාහී වර්තමානයක් සහ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.